දැන්ුණට දින පටන් ගන්න ඕනේ අර සුපර් මාකට් එකට යනවා වගේ. සමාජලාට වෙන එක එක විදියට පුරුදු වෙලා තිස්ස සක්මන් කරන්න ඒකත් අමතක කරන්න වෙනවා. ඒ ආපු අදහස් මත දැන් මේ සයමන්සත් එක්ක ආව දැන් අර පොඩ්ඩක් මුලට මොකද ඉති කියන්නේ මේ පාක් එකක හරි කොහෙරි ඇවිදින්න යන එකෙන් තමයි පටන් ගන්න ඕනේ පිණුතුනි. පොඩ්ඩක් වටේට යන්න නැතුව නිකන් එක තැනක මීටර් පොඩි ගානක් උඩටයි පල්ලෙහාටයි තියනනම් හොඳයි. ඒක තමන්ට කොහෙවත් බලන්න යන්නේ නැහැ. මේක අර කයට සීය ගන්න අවශ්‍ය දුරක් ඕනේ. අපැතර මේක ගොඩක් සෙනගින්නවා ඉතින්. ලකු ඉඩක් තිබ්බනම් හොඳයි. අපේ කමන්නේ. මේක අපි බලමු පුළුවන්. පොඩි සීමාවක් මැනගන්න පුළුවන් නම් පොඩ්ඩක්. සමහර කට්ටියට පුරුදු නැහැ ගල් ඇනෙනවා හැම පුළුවන්. සරපු දාගෙන ඒක බෑ වද විදි බෑ මොන හරි ටිකක් සමන්ට ඇඟ සැහැල්ලුවෙන් ඇඟගෙන බලන්න පුළුවන් තැනක් අල්ලගන්න. ඔක්කොටම තැනක් හම්බෙනවා කියලා මං හිතනවා. සංවාසයට පොඩ්ඩක් මේ හරිය විතරක් දෙන්න. ටිකක් තනි වෙලා වගේ දැනෙනත් දෙන්නේ තුන් දෙනෙක්ම එකට නැතිව ටිකක් ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් නම් හොඳයි. තමන්ට එනකොට මේ වදින්නෙම නැති වෙන විදියට ටිකක් අමාරුයි බලන්න. තමන්ගේ ඇඟ ඇවිදින පාය විතරක් බලන්න පුළුවන් තැනකට එන්න. ඒ කියන්නේ රිලැක්ස් කරන් තියෙන තැන් මාරු වෙන තැනක් එපා පින්වතුනි. ඒක දැන් මේ අපි කියමුකෝ වටේ යනවා කියලා. එතකොට අපිට නිකන් ගමනක් යනවා වෙනවා. අපිට එකම නිකන් බෝරින් එක තැනක්. එතකොට ඇඟට සිහිය පීටන්න එක අහුවෙන්නේ. ඒකනේ එක තැන. දැන් මම බලන්න මම ඔය කැමර එකක් තියෙන එතනටයි ඊට පස්සේ පස්සට තමයි දැන් සීමා කරගෙන තියෙන්නේ. ටිකට එච්චර ඉඩක් ගන්න අමාරුයි. හැබැයි පිංගතුල බලන්න එහෙම තැනක් පිංගතුල්ලට ගමන් බුදුන්ගේ ගුණ සීපත් කන්න පුළුවන් අධිෂ්ඨාන වෙන්න. තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණ වහන්සේ ඉස්සරහා වැඩ ඉන්නවා වගේ මං වහන්සේ දා සත්‍යයන්ව පුහුණු කර ඒ උත්තම ප්‍රැක්ටිස් එක ඒ ගමන මමත් වටිනවා. චක්කවරංකිත රත්ත සුපාදු ලකන මණ්ඩිත ආයත පන්හි චමර චත්ත විභූසිත පාදු එසයිතුය පිතාරසියෝ අරහං අරෝතිනාමේන අරහං පාපං නකාරේ අයත්ත පලං පත්තු රහං නාම තේ නමෝ සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශන සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ සුගතෝ සුගතත්තානං
sugato sundaram picha nibbanam sukatin yanti sugato namate namo anuttaro jnanasilena yolokassa su anuttaro anuttaro pucha lokasmin tannamassami anuttaro devaya manussanam loke agga phalam dadang dhammayanantam purisajanate namo bhagavayutto bhaggam kalesavahato bhaggam sansara muttaro bhagava namate namo. දැන් අපි සක්මන පටන් ගමු පින්වතුනි. ඒ සක්මනේදී පොඩි වෝම් අප්ස් තමයි අපි කරන්න ඕනේ. තමන් දහසේ කුටියක කැලේක විවේක ඉන්නවා නම් තමයි මේක හොඳ. දැන් පටන් ගන්න. හිමීට මොනවත් මේ පාක් එකට යනවා වගේ තියෙන්න ඕනේ. විවේකීව තමන් හිතෙන් කල්පනා කරනවා සත්‍ය. එතනටයි මෙතන එන්නේ පින්වතුනි. ගොඩාක් බලන්නෙත් නෑ යන අඩිය. තාම නැචරල් මෙහෙම තමන් රිලැක්ස් කරන් පලෙන්ටම යන්න ඕනේ. තමන් සාමාන්‍යයෙන් ඇවිදින මේකෙන් රිලැක්ස් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඕනම් එක තැනක හිට ගන්න ඕනේ පින්වතුනි. මතක් කරන්න ඕනේ මෙතෙක් වෙලා වෙච්ච ඒවා කොහොම ඉවරයි. අතීතං පහීනන්තං. තැන් හුලඟක් වදින එක විතර ඉස්සරහට වෙච්චේනවා ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේ ච ධම්මේසු තත්ත තත්ත විපස්සති. දැන් එන දේවල් වලට අවධානය යොමු කරනවා මම කියලා. දැන් මොනවද දැනෙන්නේ? මිනිස්සු ටිකක් පේනවා. කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. ඒකට යොමු කරන්න ඕනේ. ඊට පස්සේ කායං අනන්ත ආදීනෝ අවාසෝ සබ්බ රෝගා රුක්ෂමූලෝ. මේ කය දුක් වලින් පිරිච්ච දෙයක්. ඒක මෙනී කරන්න ඕනේ, බලන්න ඕනේ. මෙහෙම දෙයක් මගේ ශරීරයේ රෝගවල වලින් පිරිච්ච දෙයක්. ඊට පස්සේ ගතේ චිතේ භාසිතේ තුන්නි බාහේ සම්පජඤ්ඤ කායෝ භික්ඛු. බුදුහාඳුරෝ කතා කරනවා පින්වත්නි. බුදුහාඳුරෝ කියනවා යන්නේ දිනකොට එනකොට ඉඳ ගන්නකොට සැතපෙනකොට හැම ඉරියව්වකෙදිම සම්පජඤ්ඤ කායෝ භික්ඛු. ඊට පස්සේ දැන් හිටන් ඉන්නවා කියන ඉරියව්ව තමන් එළියෙන් බලනවා වගේ, අර වෙලාව ඉඳන් ඉන්නකොට බැලුවා වගේ දැන් බලන්න පින්වතුනි. මම මයික් එක උස්සන් ඉන්නවා, සියුරු පෙරවලා පොළවට මගේ බර දැනෙනවා. මේක තමන් ටිකක් එළියෙන් බලනවා වගේ නෝට් කරන්න. ගච්ඡන්තු ගච්ඡාමිති. දැන් මේ යනවා කියන මේකෙන් තමන් ඒ අවධානයෙන් ඉන්නවා. යන පෝච් වෙන මොනවත් හිතන්නේ නැහැ. ඇඟ කන්ට්‍රෝල් කරන්න යන්නෙත් නැහැ. හිමීට යන්නවත් හයියෙන් යන්නවත්. මේක යනවා කියන මේකෙන් ගච්ඡන්තෝ ගච්ඡාමිති. බුදුහාඳුර කියනවා තමන් ඒ ගන්න ඉරියව්ව ඒ කරනවා කියන එකට අවධානය යොමු වෙන්න. ඊට පස්සේ මේ ශරීරයේ කකුල හරිය මට පේනවා මගේ. මම හිතනවා දැන් ආහාරං සම්පූතං කායෝ. ආහාර වලින් තමයි මේ ශරීරය තියෙන්නේ. ආහාරං අනිත්‍යං දුක්ඛං අනාත්තං. මේ ආහාර හිතේම ඇවිල්ලා පේන්න ඕනේ. අනිත්‍යටපත් වෙනවා, දුකයි මගේ නෙමෙයි. කායං අනිත්‍යං දුක්ඛං අනාත්තං. එතකොට ආහාර වලින් හැදිච්ච කය අනිත්‍යයි දුක්ඛයි. සබ්බ සංඛාර නිච්ඡන් දුක්ඛං අනත්තං. ඊට සියලු සංස්කාර කියන්නේ කය මුල් වෙලානේ පින්වතුනි, ඔක්කොම දැනෙන්නේ ලෝකයක් කියලා, ඔක්කොම එක්ස්පීරියන්ස් වෙන්නේ භාවනාවක් පවා දැනෙන්නේ. ඒතකොට ඒ ඔක්කොම සංස්කාර හේවත් එනං අනිවාර්යෙන්ම අනිත්‍යයි දුක්ඛයි
අතරින්න බලාගෙනයි මාත් එක මේ ප්‍රැක්ටිස් කරන්නේ පින්වතුනි. මේ ලෝකෙ රැඳෙන්න බලාගෙන නෙමෙයි පින්වතුනි. එහෙම කෙනෙකුට මේ හමුවීම ප්‍රයෝජනවත්. නැති කෙනෙකුට වදයක් වෙන්න පුළුවන්. මේ ලෝකෙ අතරින්න බලාගෙන තනිපේ බලාගෙන ඉන්න කෙනෙකුට ශක්තියක්. යන ගමන් සන්තකයෝ සන්තවාචෝ සන්තවා සුසුමායෝ සන්තලෝකා මිසෝ පික්කු තාදිසාතමනාම මගේ කය සාන්ත කරගන්න වචන සාන්ත කරගන්න වන්තලෝකා මිසෝ පික්කු මේ ලෝකෙන් වමනයක් වගේ ආයි එකට තින ඇලීම නැති කරගත්ත මනසක් ඇති කරන් තාදිසාසමනාම එහෙම ස්වාමින් වහන්සේ කෙනෙක් මමත් වෙන්න ඕනේ. අධිෂ්ඨාන වෙන්න. සන්තේන්ද්‍රිය, සන්ත මනස, සන්තං තේ සංගතං චිත්තං. හොකිත චක්කු මිත්ත බානි. තාදිසාසමනාමම. සන්තේන්ද්‍රිය, සන්තේන්ද්‍රිය, සන්ත මනස, මනස සාන්ත. සන්තං තේ සංගතං චිත්ත. ඒක නිහට මෙහාට යනකොට පාපනව වගේ එක මහත්යෙකුත් ඇව්වා කොහමද ස්වාමීන් සැහැල්ලු කරන් එපවෙනව වගේ බොහොම ඇවතුම් පැවතුම් ලෝභින් දඩිපිටි කළා එහෙම එකක් නැහැ තමන්ට ගානක් නැහැ අතහැරගෙනයි ඇවිදින්නේ අතහැරගෙනයි කතා කරන්නේ අතහැරගෙන කරන්නේ එතකොට ඒක අමුතු ස්වරූපයක් හිටිනවා සන්තක යෝ සන්ත සන්තේන්ද්‍රිය සන්ත මනස සන්තං තේ සංගතං චිත්ත ඔක්කිත චක්ඛු මෙබානි ඒ කියන්නේ ඇස් මේ පොඩි ප්‍රමාණයක් උඩුඩක් එහා බලන්නේ මෙහෙම මේ ඒ ප්‍රමාණයක් බලනවා තමන්ට හැප්පෙන්නේ නැතුව කට්ටියත් එක්ක යන්න තමන්ගේ හිත ඇතුළට ගෙනියන්න අවශ්‍ය ප්‍රමාණයට තමන් වැඩි බලන්නේ එළි ඊට පස්සේ මෙනි කන්ඩෝනේ අවිද්‍යා පච්චය කායම් පුරාණං කම්මං අபிසංකතං අபிසංචිතං ඉතං අනිත්‍ය නිරෝධ ධම්ම මේ කය පරණ විපාක පින්වතුනි ඕස්ට්‍රේලියාවේ එන්න විපාක තිබ්බා පින්වතුන්ට මටත් තිබ්බා විපාක විපාක මුල් වෙලා තමයි අපි ඔක්කොම එක තැන මෙතන හම්බ වුනේ ඒතර මේ කයේ එක විදියකින් ලියවිලා වගේ තියෙනවා ඒකයි ඔය ශාස්ත්‍ර බලන කට්ටිය ඒ ශාස්ත්‍ර සත්‍යකුත් තියෙනවා. හැබැයි බුදුහාඳුරෝ මේ කර්මය නවත්තන හැටි ඇඟක් හදන්න නැති හැටි කියලා දෙනවා. අනිත් අය හැදිච්ච ඇඟ මොකද්ද කියලා තව තව ඒ කියන්නේ ඒකෙන් මේ කායම් පුරාණං කම්මං කමිනි කන් දැන් මේ ඇවිදගෙන යන්නේ විපාක වලින් හැදිච්ච දෙයක්. මොකද්ද විපාක කියන්නේ? කර්මය කියන්නේ අபிසංකතං අபிසංචේතං නාසහගතව ඒ මේ ප්‍රතික්‍රියා කරපිය තමයි හේතුවක් තියෙනවා ඒකින් දා නිට්ටයන් නිරෝධ ධම්ම නිට්ට හේතුවක් නම් මේ ආපු මොහොතත් මේ ඕස්ට්‍රේලියාවේ ගත කරන වෙලාවත් මේ මොහොතත් අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා පිට අවිජ්ජා පච්චය සංඛාර සංඛාරපච්චය විඥානං ඒක හිතෙන් මැවෙන්න ඕනේ පින්වතුනි ධර්මයේ දන්නේ නැතුව හැම ඉන්නකොට කේන්ති යනවා ආසාවල් එනවා කර්ම රැස් කරනවා ඒ හින්දා අවිජ්ජා සංඛාර කරනවා සංඛාරපච්චය විඥානයක් වෙනවා විඥානේ හින්දා මම කැටි කරනවා පටිච්චසමුප්පාදය ජාති ජරා මරණ ශෝක පරිදේව මෙහෙම අපි මරණ තත්ත්වයකට එතකොට මේ ධර්මයේ දැක්වති මෙහෙම ප්‍රැක්ටිස් කරන් යොතින් තමන්ට ආසාව නැති වෙන විදියට හිත නිවුනොති සවය ධම්මා සංඛාර උපත් වය ධම්මිනෝ උපජිත්වා නිරුච්ඡanti හේකං රූප සමෝසුකෝ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පසති හතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියං
ප්‍රත්‍යක්ෂ වෙනවා පින්වතුනි. එම් ප්‍රත්‍යක්ෂ වුණොත් අවිජ්ජා නිරෝධෝ. අවිද්‍යාව නැති වෙනවා. ඒ හේතුව නැති වුණොත් සංඛාර කරන්න නැහැ පින්වතුනි. කේන්තියන්නේ ඇලෙන්නේ.